අයිබෝන් දරුවනේ අපි දැන් කතා කරන්නේ රුධිර සංසරණ පද්ධතියේ වීඩියෝ දෙක නැත්නම් දෙවෙනි වීඩියෝ යටතේ අපි එදා කතා කරා පළවෙනි වීඩියෝවෙන් හෘදේ කොටස් දක්වා අද කතා කරන්නේ මෙන්න මේ රුධිරයේ සංසරණය වන ආකාර ගැනයි හෘදේ ක්‍රියාව ගැනයි ඒකම වසා පද්ධතිය ගැනයි අද ඉස්සෙල්ලාම අපි රුධිරයේ සංසරණය ගමන් කරන නැත්නම් රුධිරයේ ගමන් කරන ආකාරය අනුව වර්ග 3කට අපිට ඉගෙන ගන්න පහසුවට බෙදිනවා. ඒ වන්ට උදේ මේ විදිහට මෙයා වෙනම ආකාර තුනක් නැහැ. මේ ඔක්කොම එකට වෙන්නේ. නමුත් ඉගෙන ගන්න පහසුවට මෙහෙම. පෙනහළු වලට අපි කියනවා පුප්පුස කියලා. පුප්පුසීය සංසරණය. එක පෙනහළු හෘදේ විතරයි ඉන්නේ. මේ පෙනහැදි මේ හෘදේ වලට පේනවා ඉතින්. එතකොට මේක පුප්පුසීය සංසරණය. ඒක වෙන් කරලා ආගත්තා. දැන් ඒකත් මෙතන තියෙනවා. මෙයක් මෙතන තියෙනවා. ඔක්කොම එකට තියෙන්නේ. නමුත් වෙන් කරලා ගත්තා. දෙවැනි එක සංස්ථානික සංසරණය හිස හෘදය අක්මාව අන්ත්‍රය දුක්ඛ පාද මුළු ඇඟේම රුධිරයේ සංස්ථානික මහා ධමනිය මගින් ගමන් කරන විදිහ මේක සම්පූර්ණයෙන්ම තියෙනවා ඊළඟට මෙතන පොඩි කොටසක් තියෙනවා ඒක විශාල කරලා වෙනම ගත්තා ලේසියට යාකෘතිය නැත්තම් අක්මාවට අපි කියනවා යාකෘතිය කියලා මේ අක්මාවත් අන්ත්‍රයත් අතර රුධිර සංසරණය කරන විදිහ විශේෂ ක්‍රමයක් ඒකට කියනවා යාකෘතික සංසරණය කියලා එනම් පුතේ අපේ සංසරණය කුප්පුසික සංසරණය සංස්ථානික සංසරණය සහ යාකුතික ප්‍රතිහාර සංසරණය කියලා ඔය වර්ග තුනට බෙදෙනවා. දැන් ඉස්සෙල්ලාම අපි කුප්පුසික සංසරණය හරිම සරලයි. ඔයාලනිකම් පොඩ්ඩක් පාටවල් පොඩ්ඩක් බලන්න මේ රතු පාටින් ඇඳලා තියෙන එක පැත්තක් අනිත් පැත්ත මම ඇඳලා තියෙනවා නිල් පාටින්. එතකොට ඔයාලා හිතන්න එපා ඇඟේ එක පැත්තක් රතු පාට නැත්තම් පිරිසුලේ අනිත් පැත්ත නිල් පාටයි නැත්තම් අපිරිසුලේ කියලා නෑ. දෙපැත්තම ওই දමන ශිරා එක සමානව තියෙනවා. ඒ නිසා එහෙම හිතන්න එපා. හැබැයි මේ ඉගෙන ගන්න ලේසියට මේ පැත්තේ පිරිසිදුලේ කියලා හිතාගෙන රතු පාට ඒවා ඇඳලා තියෙන ඒවා නිල් පාටෙන් ඇඳලා තියෙන ඒවා අපිරිසිදුලේ කියලා හිතාගන්න. ඒකෙන් අපි ඉස්සෙල්ලාම පළවෙනි එක බලමු. පෙනහළු වල මේ රුධිර සංසරණය මේ තියෙන පෙනහළු අපේ පෙනහැදි ගලක් තියෙනවා. ඊට අමතරව හෘදය මේ තියෙන්නේ. අපේ ඇඟේ අර ඔයාලට මතක ඇති උත්තර මහාශිරාවේ අදර මහාශිරාවම හෘදය දල වශයෙන් හතරස් කොටුවක් හරි වගේ වෙන්න වැඳුත් මෙහෙම මේ හෘදේ උත්තර මහාශිරාව මේ අදර මහාශිරාව. ඒතර උත්තර මහාශිරාව වෙනුයි අදර මහාශිරාව වෙනුයි ආපු අපිරිසිදු රුධිරය දැන් තියෙන්නේ මෙන්න මේ දකුණු කර්ණිකාවේ. ඒ දකුණු කර්ණිකාවෙන් එයා කෝෂිකාවට එනවා. අන්න දැන් මේ අපිරිසිදුලේ පිරිසිදු කරන එක නෑ නැත්තම් පෙනහළු වලට අර යන්න ඕනේ. එහෙනම් පෙනහළු සහ හෘදේ අතර රුධිර සංසරණය තමයි මේකදී අපි කතා කරන්න කෙටියෙම. රුධිර නාල දෙකයි තියෙන නිසා ලේසි හෘදේ ඒ අපිරිසිදු රුධිරය මෙන්න මේ වම් දකුණු කර්ණිකාවෙන් රුධිරයේ ඉවතට අරන් යන පෙනහළු වලට අරන් යන රුධිර නාලය මම මෙහෙම ඇඳුත් සරලව ආකෘතියක් විදිහට මෙතනින් රුධිරේ පටන් ගන්න. ඒ කියන්නේ මේ දකුණු පැත්තේ කෝෂිකාවෙන් දකුණෙන් පටන් ගන්නේ අපිරිසිදු රුධිරේ දකුණු කෝෂිකාවෙන් පටන් ගන්නවා නම් ධමනියක්. ඒ දකුණු කෝෂිකාවෙන් පටන් ගන්න ධමනිය පෙනහළු වලට පිරිසිදු කරන්න ලේ අරන් යන එක නමේ තියෙන යාතන. යා උඩින් නෙවෙයි පහළින් පැහැදිලි වෙලා තියෙනවා. ඒ නිසා මේ දකුණු පැත්ත හෘදේ මේ වම් පැත්ත මේ දකුණු පහළ පැත්ත කෝෂිකාව දකුණු කෝෂිකාවෙන් ආරම්භ වෙනවා පෙනහළු වලට රුධිරය ගෙනියන රුධිර නාලය අපි කියනවා පුප්පුසීය ධමනිය. එතකොට දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකයට ආව පුප්පුසීය ධමනිය පෙනහළට ආව. දැන් පෙනහළු වලදී පිරිසුදු කරලා රුධිරය ඊළඟට වෙන්නේ අපේ හෘදයට ආපස්සට දෙන්න ඕන. අන්න ඒකට අපි කියනවා රුධිරය ආපසු ගෙනත් දෙන එකට. දැන් එක පාරක් ගිහිල්ලා ආයෙ පාරක් එනවා හෘදයට. මේකට නමකුත් කියනවා ශරීරය තුළින් රුධිරය එක් වරක් යද්දී හෘදය තුළින් දෙවරක් යනවා කියලා. ද්විත්ව සංසරණය කියලා. චිරපායික ලක්ෂණයක්. අපි ඒ ගැන පස්සේ කියන වෙනම. නමුත් දැනටත් ඔයාලට තේරෙන්නේ දැන් මෙතනින් එළියට ගිහිල්ලා පෙනහළට ආයෙ සැරයක් එනවා හෘදයට. දැන් එන්නේ පිරිසුදුලේ මං කර්ණිකාවට. අපි දන්නවා පිරිසුදුලේ අරන් එන ශිරා මේ පෙනහළු වලින් පිරිසුදුලේ අරන් එන ශිරා ටික අපි යන්දා ඒවට අපි කියනවා පෙනහළු වල නිසා පුප්පුසීය. පුප්පුසීය දම ශිරා කියලා. අන්න එකම පිරිසුදු රුධිරයේ තියෙන ශිරා ටික. ඒතර පුප්පුසීය ශිරා පිරිසුදු රුධිරයේ නමා වම් කර්ණිකාවට වම් කර්ණිකාවෙන් පුතේ වම් කෝෂිකාවට මේ රුධිරය එනවා. ඔයාලා දන්නවා වම් කෝෂිකාවේ තියෙන්නේ අපේ ඇඟ පුරාම රුධිරය ගෙනියන පිරිසුදු රුධිරය ගෙනියන මෙන්න මේ ධමනිය. මතක ඇති වම් පැත්තෙන් පටන් ගන්න එක කියලා සංස්ථානික ධමනිය. අන්න ඒක තමයි අපි මේකෙදි කතා කරන්නේ. මේ සංස්ථානික ධමනියම ඔය රුධිරයේ උදාහරණ හැටි තමයි
දෙවැනි පියවරෙන් කතා කරන්නේ. හොඳයි. එතකොට දැන් පළවෙනි එක උපුසිය සංසරණය. ඒක යටතේ කෙටියෙන් ලියා ගන්න. පෙනහළු සහ හෘදය අතර රුධිර සංසරණය පැහැදිලි කරයි. පුප්පුසිය ගමනිය මගින් අපිරිසුදු රුධිරය පෙනහළු වෙතට ගෙන ගොස් ඒවා පිරිසුදු කර. ඒ කියන්නේ ඔක්සිජන් හතර රුධිරය පෙනහළු වලට ගෙන ගොස් ඒවා පිරිසුදු කර. ඒ කියන්නේ ඔක්සිජන් ඉක්ృత කරලා. පිරිසුදු කර. නැවතත් පුප්පුසිය ශිරා මගින් වම් කර්ණිකා වෙතට රුධිරය ගෙන ඒම. ඒක තමයි මේ පද්ධතිය කතා කරන්නේ. එතකොට මේකේ ප්‍රශ්නයක් අහනවා අපෙන් ඒක ගැලීම් සටහනක් ලියන්න කියනවා ඊතර ගහලා මෙන්න මේ කෝෂිකාවේ මේ දකුණු කෝෂිකාවේ තියෙන රුධිර ශෛලිය. ඒ කියන්නේ දකුණු කෝෂිකාවේ මෙතන තියෙන රුධිර ශෛලියක් ඊළඟට කියනවා අපිට ගමන් කරන්න වම් කෝෂිකාවට මෙතෙන්ට. දැන් බලන්න අපේ හෘදය මෙහෙම තිබ්බට මෙතනින් මෙතෙන්ට මේ කලවම් වෙන්නේ නැහැ. ඒක දිනු ලක්ෂණයක්. ඒ හෘදය අපේ කුටීර හතරක් ශීරපායනි 10 වසරේ ජීවීන් වාගීකරණයේ පාඩමේදී කතා කළා ශිරපයින් නැත්නම් මෙමෙලියා සහ ආවේස්ලගේ හෘදේ කුටීර හතක්. ඒ නිසා පිරිසුදු රුධිරයයි අපිරිසුදු රුධිරය කලවම් වෙන්නේ නැහැ. ඒ නිසා දකුණු කර්ණිකාවේ තියෙන කෝෂිකාවේ තියෙන රුධිර ශෛලිය වම් කෝෂිකාවට ටග්ගල මෙහෙම පයින්ඩ බෑ. අන්න ඒ ගමන් මාර්ගය ලියන්න. එහෙනම් දකුණු කෝෂිකාව පුප්පුසිය ධමනියට ගිහිල්ලා පෙනහළු වලට ගිහිල්ලා පුප්පුසිය ශිරාවට ගිහිල්ලා වම් කර්ණිකාවට ගිහිල්ලා වම් කෝෂිකාවට එනවා. එතකොට අපි දැන් ඉදිරියේදී ලියන ගැලීම් සටහන් ගණනාව. ඒ මොන ගැලීම් සටහන් ලිව්වත් ඔන්න ඔය මූලික මැද කොටස එනවා. මොකක්ද මේ මැද කොටස? දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව, පුප්පුසිය ධමනිය, පෙනහළු, පුප්පුසිය ශිරා, වම් කර්ණිකාව, වම් කෝෂිකාව. ඔය ටික ලියන්න වෙනවා. ඔය ටික පාඩම් කරලා තියාගත්තත් කටපාඩමින් අනිවාර්යෙන්ම ඒක අවාසියක් නෑ, ලොකු වාසියක්. දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව, පුප්පුසිය ධමනිය, පෙනහළු, පුප්පුසිය ශිරා, වම් කර්ණිකාව. ඊළඟට වම් කෝෂිකාව. එහෙනම් ඒක අපි ලියමු මෙහෙම. දකුණු කෝෂිකාව, පුප්පුසිය ධමනිය, පෙනහළු, පුප්පුසිය ශිරාව, වම් කර්ණිකාව, වම් කෝෂිකාවට දැන් පිරිසුදුලේ ආවා. දැන් අපි සංස්ථානික සංසරණයට යමු. දැන් මේ තියෙන පිරිසුදුලේ ටික අතරින් අරන් ආව පිරිසුදුලේ ටික දැන් මෙතන තියෙනවා. වම් කෝෂිකාවෙන් සංස්ථානික ධමනියෙන් හිසට යන ධමනියෙන් හිසට යනවා. ඔයාලගේ රූප සටහන බලන්න ටියුට් එකේ තියෙන ඒ රූප සටහනේ ඉච්ඡකුර එතකොට හිසට යන ධමනිය. එතකොට ඒකේ G කියන්නේ සංස්ථානික ධමනිය. ඊළඟට මේ අපේ අවයව ටික තමයි මේ කොටු කරලා දාලා තියෙන්නේ. කෙටි සරල. එතකොට මේවට තව නම් තියෙන විශේෂ නම් මේ රුධිර නාල වලට මේ නම් හැර තවදුරටත් ඔයාලා ඉගෙන ගත්තාම විශේෂ නම් තියෙනවා. ඒ නම් ගැන පස්සේ කතා කරමු. දැනට අපි මෙන්න මේ කොටස් ටික නම් කරගන්න බලමු. හරි. එන පුතේ දැන් මේ ටික නම් කරන්න ගියාම මොන මම සංස්ථානයේ ධමනිය කිව්වා හිසට යන ධමනිය මේලේ අරන් යනව ධමනිය හෘදයෙන් එළියට අනිත් එක්කේනා මේ අක්මාව මම කිව්වා අවයවයන් කීපයක් ගැන ඒකට අපි කියනවා අක්මාවට යාකුතිය කියලා යාකුතික ධමනිය ඊළඟට මේ අන්ත්‍රය යන ධමනිය වල විශේෂ නම් තියෙනවා අපි දැනට ඕනේ නැහැ වෘක්කයට යන ධමනිය වෘක්කීය ධමනිය පාදවලට යන ධමනිය ඒවටත් නම් තියෙනවා නමුත් දැනට හිසට යන ධමනිය අක්මාවට යාකුතික ධමනිය අන්ත්‍රයට යන ධමනිය වෘක්කයට වෘක්කීය ධමනිය පාදයට ධමනිය මේ පිරිසුදුලේ අර විදිහට ආපු පිරිසුදුලේ ටික බෙදාහරින විදිය මේ තියෙනවා. දැන් එතකොට මේ පැත්ත තියෙනවා ඉතුරු ටික. ඉතුරු ටික තමයි අපි දැන් කතා කරන ශිරා ටික. ඒ තමයි උත්තර මහා ශිරාවයි අදර මහා ශිරාවයි. උත්තර මහා ශිරාවේ හිසේ සිට රුධිරේ අරන් එනවා හෘදයේ දකුණු කෝෂික කර්ණිකාවට. එතකොට ඒ උත්තර මහා ශිරාව. එතකොට B මේ යටපතුලේ පාදයේ ඉඳන් සියලුම අවයවවලින් රුධිරය අරගෙන B වලින් මෙන්න මෙතෙන්ට එනවා. එහෙම නැත්නම් දකුණු කර්ණිකාවට එනවා. ඉතින් දකුණු කර්ණිකාවට මේ දෙන විවෘත වෙන්න පැහැදිලිව තියෙනවා. ඒකට ඔයාලට මතක ඇති අපේ උත්තර මහා ශිරාවයි අදර මහා ශිරාවයි මේ විදිහට මම කොටුවක් විදිහට ඇඳුවොත් උත්තර මහා ශිරාව අදර මහා ශිරාව ඔය දෙන්න මෙන්නේ මෙන්න මේ දකුණු කර්ණිකාවට. දකුණු කර්ණිකාවට අපිරිසිදු රුධිරය ටික ගේනවා. ඊට පස්සේ දකුණු කර්ණිකාවට ඒ අපිරිසිදු රුධිරයේ ගේතියේ ප්‍රධාන නාලයට එකතු වෙන තව නාල ටිකක් තියෙනවා. අක්මාවෙන් එන C කියන කෙනා යාකුතියෙන් අක්මාවට යාකුතිය කියන යාකුතික ශිරාව. ඔයාලට පේනවා ඇති අන්ත්‍රයේ නීතලයක් ගහලා නැහැ. වෘක්කයෙන් තියෙනවා වෘක්කීය ශිරාව. පාදයෙන් එන ශිරාවක් තියෙනවා. අන්ත්‍රයේ කෙලින්ම රුධිරයට කෙලින්ම අදර මහා ශිරාවට ඉතලයක් නැත්තේ අන්ත්‍රයේ තියෙන ජීර්ණයේ වූ ආහාරවල අන්තඵල ඒවා ගබඩා කරන්න අක්මාවට යවන්න වෙනම සැකසීමක් තියෙනවා. ඒ තමයි D. මෙයා විශේෂයි.
ඒක අවයවයකින් පටන්ගෙන අවයවයකින් අවසන් වන විශේෂ රුධිර වාහිනිය. ඒකට කියනවා යාකෘතික ප්‍රතිහාර ශිරාව. මේ යාකෘතික ප්‍රතිහාර ශිරාව. ප්‍රතිහාර ශිරාව. අපේ රුධිර සංසරණ පද්ධතිය ආහාර වැඩිම තියෙන රුධිර නාලයක් තමයි ඒක. ඔය ටික වෙනමම මෙතන කතා කරමු. ඔය යාකෘතික ප්‍රතිහාර සංසරණය කියලා වෙනම කතා කරනවා. ඒ නිසා ඒ ගැන එච්චර හිතන්න එපා. D ගැන අපි ඊළඟට මුඛ්‍ය ශිරාව, පාදයෙන් එන ශිරාව, ඔය ඔක්කොම එකතු වෙලා යාකෘතික ශිරාව, අදරමහා ශිරාවේ ඔන්න රුධිරේ එනවා දකුණු කර්ණිකාව. දැන් දකුණු කර්ණිකාවෙන් එතකොට දකුණු කෝෂිකාවට එනවනේ. දකුණු කෝෂිකාවේ පුප්පුසිය දමනින් පෙනහලට ගිහින් පුප්පුසියේ ශිරාවෙන් වම් කර්ණිකාවට එනවා. පිටෙන්ට එනවා. ආයෙ වම් කෝෂිකාවට සංස්ථාපිතවෙනවා බෙදා හරිනවා. එතකොට මේ චක්‍රයක් තියෙනවා. මේ රටාවක් තියෙනවා. ඒ රටාවෙදි හෘදය තුල රුධිරේ දෙවරක් ගමන් කරනවා කියුවේ ඒකයි මම මේ කියන රුධිර සෛරයක් මෙතනින් කෙලින්ම තවතර මෙතෙන්ට පයින්න බෑ. මෙතනින් ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ආයෙ මේ පද්ධතිය යනවා පෙනහළුවට. ආයෙ පිරිසිදු කරලා මෙතෙන්ම දෙවෙනි පාර. පළවෙනි පාර මෙතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ පෙනහළට යනවා. පෙනහළෙන් පිරිසිදු කරලා ආයෙ මෙතෙන්ම. එතනින් ඊට පස්සේ තමයි බෙදා හරින්නේ. එතකොට මේ රූප සටහන අපිට ගැලින් සටහන් කියන්නේ ඉතා වැදගත් වෙන රූප සටහන. එතකොට මේකේ නම් කරන ටික නම් කරගන්න ඉතාම උදා වෙනවක් දෙන්න. හරි දැන් ප්‍රශ්නේ බලන්න ගැලීම් සටහන් ටිකක් ලියන්න තියෙනවා වම් පාදයේ හිසට. වම් පාදයේ හිසට ගියාම ඕනම තැනක ලියද්දි කේශනාලිකා කියලා ලියන්න. ඒ අවයවේ නම දැම්ම කේශනාලිකා. ඊට පස්සේ ඒකෙන් එන ශිරාව. ඊට පස්සේ කෙලීම අපේ හෘදයෙන් පහළට යනවා. ඒ කියන්නේ අපේ අත් හිස ඇස් කන් ඒ ටික හැර එතනින් පහළ තියෙන අවයව වල නම් ඒ කියන්නේ පාදයේ වෘක්කාන්තයේ අක්මා ඔය කොටස් වල නම් කෙලින් වෙන්නේ අදරමහා ශිරාවට. ඒ නිසා අපිට දැන් ඔන්න පාදයේ කේශනාලිකා එතකොට පාදයෙන් එන ශිරාව, අදල මහා ශිරාව, දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව, දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව. දැන් එතනින් පස්සේ මෙතෙන්ට යන්න බෑ වෙන කොහෙටවත්. වම් පාදයෙන් තව කොහෙටවත් යන්න බෑ. දැන් මේක කියන්නේ අපිට වම් පාදයෙන් හිසට. දැන් වම් පාදයෙන් ආව මෙතෙන්ට හරි. ගෙලීම ආවා. ආව කියලා හිසට යන්න බෑ මෙහෙම. එහෙම යන්න ක්‍රමයක් නැහැ. මෙතනින් මෙතෙන්ට පයින්නත් බෑ. මැද තියෙනවා ආවාරය. මේ පිටිය තියෙනවා මැද. සම මෙහෙම පයින්න බෑ. දැන් මොකද වෙන්නේ? මේ චක්‍රයට යනවා. එහෙනම් දැන් ඔන්න ආයසරයක් කිව්වොත් වම් පාදයේ කේශනාලිකා, පාදයේ වෙන ශිරාව, අදර මහා ශිරාව, දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව. අර මම කිව්ව චක්‍රේ මතක තියාගන්න. දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව, පුප්පුසිය දමනිය, පෙනාලු, පුප්පුසිය ශිරාව, වම් කර්ණිකාව, වම් කෝෂිකාව. මෙන්න මෙතෙන්ට ආව දැන්. ඊට පස්සේ සංස්ථානික දමනිය, හිසට යන දමනිය. ඔය හැම එකකම පුතේ දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව, පුප්පුසිය දමනිය, පෙනහළු පුප්පුසිය ශිරා වම් කර්ණිකා වම් කෝෂිකාව සංස්ථානික දමනිය ඒ අදාළ අවයවය දක්වා ලියන්න වෙනවා. එතකොට අර මම කිව්ව මූලික මැද කාරණය දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව පුප්පුසිය දමනිය පෙනහළු පුප්පුසිය ශිරා වම් කර්ණිකාව වම් කෝෂිකාව සංස්ථානික දමනියට ඉරක් ගන්න. ඒ ටික හැම එකටම එන. දැන් උදාහරණයක් විදිහට දෙවෙනි එක ගත්තොත් වම් මැසෙන් බුක්කේ වම් මැසෙන් බුක්කේ. එතකොට ඇස තියෙන්නේ අපි දන්නවා හිස කොටසේ. එතකොට ඒක අදර මහා ශිරාව නෙමෙයි. ඒ නිසා ඇසේ කේශනාලිකා. ඊට පස්සේ උත්තර මහා ශිරාව. ඊට පස්සේ උත්තර මහා ශිරාවෙන් දකුණු කර්ණිකාව. දැන් ඔතනින් එහාට මෙතෙන්ට යනවා. දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව පිරිසිදු කරන පුප්පුසිය දමනිය, පෙනහළු පුප්පුසිය ශිරාව, වම් කර්ණිකාව, වම් කෝෂිකාව. වම් කෝෂිකාවට ආවට පස්සේ සංස්ථානික දමනිය. ඊට පස්සේ අපේ ඕන තැනකට යන එක වෘක්කයට යනවා නම් වෘක්කීය දමනිය. වෘක්කයට යනවා වෘක්කීය දමනිය. එතකොට දැන් ඔන්න ආයසරක් එක් කිව්වොත් එහෙම ඉසේ කේශනාලිකා උත්තර මාශිරාව දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව පුප්පුසිය දමනිය පෙනහළු පුප්පුසිය ශිරාව වම් කර්ණිකාව වම් කෝෂිකාව සංස්ථානික දමනිය වෘක්කීය දමනිය වෘක්කය. දැන් ඔයාලට ඒකෙත් තේරෙනවා ඇති මෙතනින් හිසේ ඉඳලා ආවට පස්සේ දකුණු කර්ණිකාවෙන් අර වාක්‍ය ටික වෙනවා. මොකද දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව පුප්පුසිය දමනිය පෙනහළු පුප්පුසිය ශිරාව වම් කර්ණිකාව වම් කෝෂිකාව සංස්ථානික දමනිය. හැම එකේම මැද තියෙන ඔය ටික දෙපැත්තේ අවයව වලින් එන රුධිර නාල ටික විතරක් දාපම වැඩේ ඉවරයි. හරි ඊළඟට ඔයාලට ආය ලියන්න එකක් තියෙනවා. මෙන්න මෙහෙම මොකද්ද ඒ වම් අතින් දකුණු අතට. රයිට්. ඒක මම කියන්නේ. ඒක වල තනියෙන් ගලපලා ලියා ගන්න. ඊළඟට යන් යාකෘතික ප්‍රතිහාර සංසරණය. පොඩ්ඩක් මේක දිහා බලන්න. මේක යාකෘතික ප්‍රතිහාර සංසරණය වෙන මොකවත් නෙමෙයි මෙතන තියෙන එක නම. මෙයාව මම විශාල කරලා මේ ගත්තේ. අපිට ඉගෙන ගන්න පහසුවට යාකෘතික ප්‍රතිහාර සංසරණය කියලා වෙන් කරලා ගත්තා.
ඒ වෙන් කරලා ගත්තේ මේ මේ එක්කෙනා. බලන්න අප්මාව තියෙනවා. ආන්ත්‍රය තියෙනවා. මෙයා අපි නම් කරා D කියන එක්කෙනා. ඒ කවුද? යාකුතික ප්‍රතිහාර ශිරා. අවයවයකින් පටන්ගෙන අවයවකින් අවසන් වන රුධිර නාලේ. වැඩිම පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙන රුධිර නාලේ. ඊට පස්සේ මේකට රුධිරයේ සපයන එක්කෙනා මේ තමා ධමනී. රුක්කේට සෝරි නා. යාකුතිර නිසා මාවඩ නිසා යාකුතික ධමනී. යාකුතික ධමනී. ඔය මෙතන එක්කෙනාමනේ මෙයාමනේ යාකුතික ධමනී. ඊට පස්සේ එළියට යන එක්කෙනා. එයා සි යාකුතික ශිරා. මේ තියෙන්නේ. එයා යාකුතික ශිරා. ප්‍රතිහාර නෙමෙයි. මේ ප්‍රතිහාරයක් කියලා. හරි දැන් මේ ටික නම් කරගත්තොත් හරි අක්මාව අන්ත්‍රය යාකුතික ප්‍රතිහාර ශිරාව යාකුතික ශිරාවෙන් එළියට යනවා යාකුතික ධමනී ලේගෙන. ඉතින් අන්ත්‍රය ඉඳලා අක්මාවට ගිහින් ලක්මාවේ ආහාර සංචිත කරලා එතනින් විතර අරගෙන. සපෝෂක ද්‍රව්‍ය වැඩිම යාකුතික ප්‍රතිහාර ශිරාව. දැන් ඕකේ අහනවා මෙන්න මේ විදිහට පොඩි වාක්‍ය ටිකක්. එතකොට ඒක ලියා ගන්න අක්මාව සහ අන්ත්‍රය අතර රුධිර සැපයීම මෙහිදී පැහැදිලි කරයි. අවයවයකින් ආරම්භ වී අවයවයකින් ආසන් අවසන් වන. අවයවයකින් ආරම්භ වී අවයවයකින් අවසන් වන. පෝෂක ද්‍රව්‍ය වැඩිම රුධිර නාලය යාකුතික ප්‍රතිහාර ශිරාව මෙහි ඇත. පෝෂක ද්‍රව්‍ය වැඩිම යාකුතික ප්‍රතිහාර ශිරාව මෙහි ඇත. එතකොට පුතේ අහනවා දැන් මෙන්න මේ තව ප්‍රශ්නයක් අපේ ආන්ත්‍රයේ තියෙන අණුවක් මොනවා හරි රුධිර ශෛලයක් මෙන්න මේ එක තැනකින් තවත් තැනකට යන එක ටිකක් ඒක කල්පනා ලියන ආන්ත්‍රයේ රුධිර ශෛලයක් ගමන් මඟ ලියන්නලු ආන්ත්‍රයෙන් හිසට දැන් ආන්ත්‍රයේ මෙතන තියෙන හිස මෙතන තියෙන්නේ ඒතර ආන්ත්‍රයේ හිසට කියලා මෙහෙම ගිහින් මෙහෙම යන්නේ නැහැ එහෙම යන්න බෑනේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහින් ඔහම යන්න බෑනේ මෙහෙම ගියොත් මෙතෙන්ට විතරයි එතනින් පස්සේ මෙතන ඒ ටික යන්න හම් බලමු එහෙනම් ඒතර ආන්ත්‍රයෙන් එන ශිරාවක් නැහැනේ අන්න ඒකයි මෙතන වෙනස ආන්ත්‍රයේ කේශනාලිකා යාකුතික ප්‍රතිහාර ශිරාව අක්මාව යාකුතික ශිරාව අදර මහා ශිරාව දැන් අර චක්‍රය මොකද්ද දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව පුපුසිය ධමනිය පෙනහල්ල පුපුසිය ශිරාව වම් කර්ණිකාව වම් කෝෂිකාව සංස්ථානික ධමනිය හිස අන්න ඒ විදිහට ලියා ගන්න එක. ඒක වෙනස තියෙන්නේ ආන්ත්‍රයෙන් එන ශිරාවක් නැති නිසා ආන්ත්‍රයේ කේශනාලිකා යාකුතික ප්‍රතිහාර ශිරාව අක්මාව යාකුතික ශිරාව අදර මහා ශිරාව දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව පුපුසිය ධමනිය පෙනහලු පුපුසිය ශිරාව වම් කර්ණිකාව වම් කෝෂිකාව සංස්ථානික ධමනිය හිසට යන ධමනිය. හරි පුතේ ඊළඟට දැන් මේ පාඩමේ ද්විත්ව සංසරණය කියන්නේ මොකද්ද කියලා මේ පැවරුම් පොතේ 15 වෙනි පිටුවේ අහලා තියෙනවා ද්විත්ව සංසරණය කියන්නේ මම කලිනුත් කිව්වා නමුත් ඒක දැන් ආයසරයක් කතා කරලත් කෙටියෙන් අපේ හෘදයත් එක්ක බලන්න මේවා හෘදේ කාකුතියක් දල වශයෙන් ඇඳලා තියෙන්නේ මේක අපි දන්නවා අපේ දකුණු අත පැත්තේ තියෙන වම එතකොට මේක වම මේක දකුණ මේ උඩ තියෙන කර්ණිකා දෙක යට තියෙන කෝෂිකා දෙක එතකොට මේ දකුණු කර්ණිකාව වම් කර්ණිකාව ඊළඟ දකුණු කෝෂිකා වම් කෝෂිකා. එතකොට මේ දින රුධිර නාල ටික මම ඇදලා තියෙන ආකෘතිය. මේ රුධිර නාල ටික ඇඳහම උත්තර මහා ශිරාව අදර මහා ශිරාව. ඊළඟට මේ තියෙන්නේ එහෙනම් දකුණු කෝෂිකාවෙන් ඉවතට යන ධමනිය. දකුණු කෝෂිකාවේ අපි දන්නවා දකුණු පැත්තේ අපිරිසුදු දේ තියෙනවා. ඒ අපිරිසුදු දේ පිරිසුදු කරන්න පෙනහලට යන පුප්පුසේට යන පුප්පුසිය ධමනිය තියෙන හැම මතක තියාගන්න. කොහොම ඇඳත් ආකෘතිය කියලා දුන්නත් මේක අපි නම් කරන්න පුළුවන් වෙනවා. එක එක හැඩවලින් දුන්නොත් එතකොට මේ පැත්තේ තියෙන්නේ මේ ධමනිය මේ පිරිසුදුලේ තියෙන පැත්ත වම් පැත්ත කෝෂිකාව. එහෙනම් ධමනිය වම් පැත්තේ පිරිසුදුලේ ඇඟ පුරා aran යන ධමනිය. මේ දින සංස්ථානික ධමනිය. එතකොට මේ සංස්ථානික ධමනිය මේ පුපුසිය ධමනිය මේ උත්තර මාශිරාව මේ අදර මාශිරාව. එහෙනම් පෙනහල් එක පිරිසුදුලේ එන එක ධමනියක් මම ඇදලා තියෙන්නේ පුපුසිය ශිරාව. ඒක ශිරාවක් ඇදලා තියෙන්නේ මේ පුපුසිය ශිරාව. මම කෙටියෙන් නිකම් මේ කිව්වේ. දැන් හිතමු අපි මේ මේ අවයවයේ තියෙන රුධිර ශෛලිය මේ තියෙන අවයවය කොහේ හරි වෙන තැනකට නැගී යවන්න ඕනේ. එතකොට එතන ඉඳලා කෙලින්ම මෙතෙන්ට යවන්න රුධිර නාල නැහැ. එහෙම යන්නේ නැහැ. මේ රුධිර සෛලයේ ඉස්සෙල්ලාම එන්න ඕනේ හෘදයට. හෘදයට ඇවිල්ලත් එක පාටම ආයේ මෙතනින් මෙතෙන්ට යවන්නත් බැහැ. මේ මැද ආවරණේ තියෙනවා. අපිරිසුදු දේ නේ අනික. ඒ නිසා එයා පිරිසුදු කරන්න මේ මෙහෙම පෙනහලට යනවා. එතකොට දැන් මේ වයිවල තියෙන එක්කෙනා X වලට යන්න ඕනේ. වයිවල ඉඳන් හෘදයට ඇවිල්ලා මේ පිරිසුදු කරනවා. පිරිසුදු කරලා ඒ පිරිසුදු කරලා ඊට පස්සේ ආයසරයක් එතන තියෙන්නේ වෙනවද ආයත් හෘදයට එනවා
දැන් ඒතර බලන්න එක පාරක් ආව ආය හර්දයට ආව ඇවිල්ලා තමයි සංස්ථානිකමනේ යන්නේ මොකද අපි කිව්වා දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව පුප්පුසිය ධමනිය පෙනහල් පුප්පුසිය ශිරා වම් කර්ණිකාව වම් කෝෂිකාව සංස්ථානික ධමනිය එයාගේ ඒතර බලන්න දෙපාරක් හර්දය තුලින් යන්නේ එහෙනම් ශරීරය තුලින් රුධිරේ එක්වරක් ගමන් කරද්දී හෘදය තුලින් දෙපාරක් ගමන් කිරීම ද්විත සංසරණය කියලා අපි මතක තියාගන්න වෙනවා අපි ලියාගන්න වෙනවා ශරීරය තුලින් රුධිරේ එක්වරක් ගමන් කරද්දී කියලා නැත්තම් ලියන්න හෘදය තුලින් රුධිරය දෙවරක් ගමන් කිරීම හරි ඊළඟ මාතෘකාවට අපි යම් හෘද ස්පන්දනය හරි මේ හෘද ස්පන්දනය අපේ හෘදය ක්‍රියාත්මක කරන ආකාරය ගත්තහම මේ සිනිඳු පේශි පටකය තියෙන්නේ අපිට මේක ක්‍රියාව පාලනය කරන්න බෑ ඒ ක්‍රියාව ඒ හෘදේ ක්‍රියාකාරීත්වය පාලනය කරන කුඩා ගතිකරයක් තියෙනවා ඒකට අපි කියනවා කන්තුක ගතිකරය ඒ කන්තුක ගතිකරයෙන් දෙන ආවේග වලින් හෘදේ ක්‍රියාත්මක වෙනවා සාමාන්‍ය මිනිත්තුවකට නිරෝගී මිනිස්සෙක්ගේ සාමාන්‍ය අවස්ථාවක හෘද ස්පන්දන 72ක් පමණ සිද්ධ වෙනවා මේ හෘද ස්පන්දන 72ක එක හෘද ස්පන්දනයක් අපි කතා කරොත් එහෙම ඒ හෘද ස්පන්දනයේ පියවර ප්‍රධාන තුනකින් තියෙනවා කොටස් තුනකින් මේ හෘද ස්පන්දන එකකට යනවා තත්පර 0.8ක් දැන් තත්පරයක් ගියනම් මිනිත්තු 60නේ හරියටින් 0.8ක් ගියාම ආසන්නව 72ක් කියලා තේරෙන්නේ මේක අපි මේ වගේ චක්‍රයක් විදිහට ගත්තොත් හරි චක්‍රයක් වගේ ගත්තොත් ඒක කොටස් 4ක් 3කට බෙදී හැයි එක කොටසකට තත්පර 0.4ක් යනවා තව කොටසකට තත්පර 0.1කට බෙදුවා තව කොටසකට තත්පර 0.3කට බෙදුවා අපි පටන් ගන්නෙ මෙතන ඉඳන් පටන් ගත්තොත් එහෙම තත්පර 0.1 තත්පර 0.4 ඒක ඔක්කොම 4යි මෙතන 4යි 8යි එක් චක්‍රයකට හරි ස්පන්දනයකට තත්පර 0.8ක් යනවා මේ හරි චක්‍රය නැත්තම් මේ ස්පන්දන සඳහා ස්පන්දනයේ සිදුවීම ක්‍රම 3කට පියවර 3කට වෙනවා එකක් තමයි කර්ණිකා ආකුංචය ආකුංච වෙනවා කියන්නේ හැකිලෙනවා කර්ණිකා ආකුංචය දෙවෙනි එක තමයි අපේ අනිත් පහළ තියෙන කෝෂිකා කෝෂිකා ආකුංචය තුන්වෙනි එක තමයි පූර්ණ හෘද විස්තාරය මේකේ අවස්ථාව හෘද සෛල විස්තාරය වෙනවා ආකුංචය කියන්නේ හැකිලිය විස්තාරය කියන්නේ දිගහැරීම පූර්ණ හෘද විස්තාරය එතකොට කර්ණිකා ආකුංචය අපි x කියලා ගත්තොත් මේ වගේ පොටසකින් තත්පර 0.1යි යන්නේ. කෝෂිකා ආකුංචය අපි y කියලා ගත්තොත් මේ වගේ පොටසකින් එක පෙන්නන්න පුළුවන්. පූර්ණ හෘද විස්තාරය z කියලා ගත්තොත් මේකට ගතවන කාලය තත්පර 0.4. එතකොට අපි දැන් මේ කොටස් ටිකේදී කර්ණිකා ආකුංචය වෙනවා. ඒ කියන්නේ කර්ණිකා ටික හැකිලෙනවා. මෙහෙම කර්ණිකා හැකිලෙනවා. ඊට පස්සේ කෝෂිකා දිගහැරිලා. ඊට පස්සේ කෝෂිකා ආකුංචය ඊට පස්සේ පූර්ණ හෘද විස්තාරයට දෙන්නම දිගහැරිච්ච අවස්ථාවට එනවා. දැන් ඕක අපි පොඩි ආයිමත් හෘදේ රූප සටහනකින් කෙටියෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්න වෙනවා. අපි හෘදේ කුටීර 4යි අපේ කපාට ටිකයි මම දල වශයෙන් මේ වගේ රූපයකට ඔහොම ගත්තොත් එහෙම හෘදේ කොටස් රූප ටික ওই රූප ටික ගත්තාම ඔයාලට කර්ණිකා ආකුංචය කෝෂිකා ආකුංචය ගැන පොඩ්ඩක් කෙටියෙන් කියන්න මේ තියෙන්නේ කර්ණිකා දෙන්න මේ තියෙන්නේ කෝෂිකා දෙන්න අපි මේකට අදාළ වීඩියෝ පටියක් තියෙනවා ඒ වීඩියෝ පටිය පැහැදිලි කරාම වඩාත් පැහැදිලි වෙයි මම දැනට මෙහෙම කියලා ඊළඟ වීඩියෝ පැටිය නිරීක්ෂණය කරමු මේ කර්ණිකා ආකුංචය ගැන කර්ණිකා දෙක හැකිනවා හැකිනකොට දිතුණ්ඩ ත්‍රිතුණ්ඩ පාඩ දෙක හරහා රුධිරේ මෙහෙම පල්ලෙහාට යනවා ඔන්නම පහළට යනවා එතකොට ඒක තමයි පළවෙනි අවස්ථාව කර්ණිකා ආකුංචය ඊළඟ දෙවෙනි අවස්ථාව කෝෂිකා ආකුංචය දැන් කෝෂිකා දෙක හැකිරෙනකොට මේ කපාට දෙක දිතුන්න දිතුන්න කපාට වැහෙනවා. එතකොට ශබ්දෙකුත් ඇහෙනවා ලොකු ශබ්දයක්. ණයන්න එක්කල ලොකු ශබ්දයක්. ඒ තමයි ලබ් ශබ්දය. ඒ තමයි මේ කපාට දෙක වැහෙන ශබ්දය. එතකොට කර්ණිකා ආකුංචයට ගත වෙනවා තත්පර 0.1ක්. කෝෂිකා ආකුංචයට තත්පර 0.3ක්. එතකොට මේ කපාට දෙක වැහෙනවා. වැහුණාම දැන් ලේ වලට යන්න දෙයක් නැහැ. යන්න තියෙන්නේ පහළ තියෙන ලේ ටික වැහිලා පීඩනය තියෙනවා. රුධිර නාල දෙකයි තියෙන්නේ. ඒ තමයි මෙතනින් පටන් ගන්න පුප්පුසිය ධමනිය. ඊළඟට මෙතනින් පටන් ගන්න සංස්ථානික ධමනිය. ඔන්න ඔය දෙන්නගේ අඩසඳ කපාට දෙක තියෙනවා. ඒ දිගේ රුධිරේ මෙතන තියෙන ටික මෙහෙම මේක දි කියනකොට මෙතන තියෙන රුධිරේ මෙයාගේ තියෙන රුධිරේ මේ රුධිර නාලිය ඔස්සේ නැත්තම් ඒ ධමනිය ඔස්සේ ගිහිනවා.
එතකොට කර්ණිකාගුංචේ වුණා ලේ ටික පහළට ගියා. ඊට පස්සේ කෝෂිකාගුංචේ වුණා කපාට දෙක වැහුණා. රුධිර නාල දෙක ඔස්සේ කියන්නේ ධමනි දෙක ඔස්සේ හෘදයෙන් ඉවතට මේ කපාට හරහා හෘදයෙන් ඉවතට පුප්පුසිය ධමනියෙනුයි. ඊට පස්සේ සාස්ථානික ධමනියෙනු ඊට ලේ ටික අරගෙන. ඒක තමයි දෙවනි පියවර. තුන්වෙනි පියවර පූර්ණ හෘද විස්තාරය. මේ කර්ණිකා ආකුංචේ වුණා ලේ ටික පහළට ආවා. කෝෂිකා ආකුංචේ වුණා ලේ ටික හෘදයෙන් එළියට ගියා. පූර්ණ හෘද විස්තාරය වෙනකොට අන්න ලේ ඔක්කොම ටික හෘදයට එන්න ගන්නවා. ඒ කියන්නේ උත්තර මහා ශිරාව, අදර මහා ශිරාව යාළඟ රුධිරය මෙතෙන්ට ගලාගෙන එන්න ගන්නවා. ඒක මේ හෘදයෙන් එළියට ගිය ලේ ටිකත් එන්න ගන්නවා. ඒක ආවොත් වැඩක් නැහැ. එතකොට එළියට යනවා අතුරට. ඒ නිසා තමයි මේ කපාට දෙක තියෙන්නේ. ඒ කවුද අඩසඳ කපාට දෙක? ධමනි මූල කපාට කියනවා, අඩසඳ කපාට කියනවා. ඒ අඩසඳ කපාට දෙක වැහෙනවා. වැහෙනකොට පොඩි ශබ්දයක් එනවා. ඒක පොඩි ශබ්දයක්. ඒක අපිට අප් කියලා හඳුන්වනවා. එතකොට මෙන්න මේ හෘදේ චක්‍රයක් සඳහා ගතවන කාලය තප්පර දශම කීයද මුත්තේ 8යි. ඒක පියවර 3යි. කර්ණිකා කුංචේ තප්පර දශම 1යි. කෝෂිකා කුංචේ දෙවෙනි පියවර දශම 3යි. පූර්ණ හෘද විස්තරය දශම 4යි. ඒකම කර්ණිකා ආකුංචේදී ලේ ටික පහළට එනවා, කෝෂිකා ආකුංචේදී ලේ ටික ධමනි වලින් එළියට යනවා. එතන තමයි ලක් කියන ලොකු ශබ්දය එන්නේ. පූර්ණ හෘද විස්තරයේදී මෙන්න මේ අඩහඳ කපාට වැහෙනවා. උත්තර මහා ශිරාවේ, අදර මහා ශිරාවේ, ඊළඟට මේ පුප්පුසිය ශිරාවවලුයි ලේ පිරෙනවා ඊළඟටලා මේ කර්ණිකා දෙකට. නැත්තම් ආයෙ ලේ ගමන් කරන්න විදියක් නැහැ. ඒ ලේ ටික පිරෙනවා. එතකොට කපාට දෙක යනකොට පොඩි ඩක් කියලා පොඩි ශබ්දයක් ඇහෙනවා. හොඳයි. අපි ඊට පස්සේ කතා කරමු. මේ හෘදේ හෘද ස්පන්දනේ හෘද චක්‍රයේ ගැන. එහෙනම් අපි දැන් සටහන පොඩියට ලියාගමු. කර්ණිකා සහ කෝෂිකා ආකුංචනය සහ විස්තරය මගින් හෘද ස්පන්දනයේ සිදුවේ. මිනිත්තුවකදී හෘද ස්පන්දන 72ක් පමණ සිදුවන අතර මේ හෘද ස්පන්දනය හෘද චක්‍රයක් ලෙස හඳුන්වයි. හෘද ස්පන්දනය උත්තේජනය කරන්නේ කාන්තුක ගැතිකරය මගිනි. හෘද ස්පන්දනය කාන්තුක ගැතිකරය මගින් උත්තේජනය කරනවා. හෘද ස්පන්දනයේ පියවර තුනකි. එක කර්ණිකා ආකුංචය කියලා ඒක ඉස්සරහ හිටියෙන් ලියන්න. කර්ණිකා හැකිලේ කෝෂිකා වලට රුධිරය ගමන් කරයි. කර්ණිකා හැකිලේ කෝෂිකා තුළ රුධිරය ගමන් කරයි කර්ණිකා ආකුංචය. දෙක කෝෂිකා ආකුංචය කියලා ලියාගන්න. ඒ කියන්නේ ලියන්න කෝෂිකා හැකිලේ දිතුණ්ඩ තිතුණ්ඩ කපාට වැසේ තන පොඩ්ඩක් ඉඳ මදි වෙයි. පොඩියට හරි ලියාගන්න. සංස්ථානික ධමනියත් පුප්පුසිය ධමනියත් ඔස්සේ මේ කපාට දෙක වැහුණට පස්සේ ආයයට යන්න දිහයක් නැහැ. යන්න වෙන්නේ සංස්ථා පුප්පුසිය ධමනිය දිගේ. මෙහෙම මම අදින්නම් ආපෘතියක් වගේ සංස්ථාන ධමනිය. මේ දෙන්නම් එලිට ගියා. එතකොට මේ කපාට වැසෙනවා සංස්ථානික ධමනියයි පුප්පුසිය සංස්ථානික ධමනියයි පුප්පුසිය ධමනිය ඔස්සේ එලිට ආරයන. අන්තිම එක පූර්ණ විස්තරය හෘදේ වේකී අවස්ථාවයි කියලා ලියන්න. හෘදේ වේකී අවස්ථාවයි. ගතවන කාලයේ තත්පර දශම 4කි. ශිරාවලින් හෘදයට රුධිරය ආපසු පැමිණේ. අඩසඳ කපාට වැසේ. මේ දෙන්න වහලලා. නැත්තම් ධමනිවලලේ තාපස්රේනම්. එක වලක් වන්න අඩසඳ කපාට වැසේ. හරි, දැන් අර කාලයේ පිළිබඳ සටහන තත්පර දශම 1 ඒකේ චක්‍රය ලියාගන්න. කර්ණිකා ආකුංචය කියලා මේ තත්පර දශම 3 කියන්නේ කෝෂිකා ආකුංචය. මේ තත්පර දශම 4 පූර්ණ හෘද විස්තරය. පූර්ණ හෘද විස්තරය හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ මෙන්න මේ හෘදේ ක්‍රියාව පෙන්වන විද්‍යුත් රේඛන සටහනක්. හෘද පේශිවල විභවান্তর වෙනස මගින් තමා ඒ සටහන ලබා ගන්නේ. ඔයාලා අහලා තියෙනවක නම් ECG කියලා අපි කෙටියෙන් හඳුන්වන එක. මේ ECG සටහනක මේ විද්‍යුත් කාන්තක රේඛණයක මෙන්න මේ හැඩයක් නිරෝගී කෙනෙක් ගෙනවා. මේ හැඩේ අර ඉස්සෙල්ලා කියපු වචන තුනමයි නැවතත් තියෙන්නේ. මේ පළවෙනි පියවර P. ඒ තමයි කර්ණිකා ආකුංචය. කර්ණිකා ආකුංචය
ඒ තත්වර දශම එක Q R S ටිකක් ඉහළට යන එක ප්‍රබල හඬක් කියන එක කෝෂිකා ආකුංචය අර ඩබ් ශබ්ද ආපේක තත්වර දශම 3යි T පූර්ණ හර විස්තරය පූර්ණ හර විස්තරය අර අවස්ථා තුනම තමයි මේ මේ ECG සටහනේ නැත්නම් මේ මේ කන්තුක රේඛන සටහනේ අපි පෙන්වුම් කරන්නේ එතකොට ඔයාලගේ රූපේ සටහනේ තියෙන කන්තුක රේඛක සටහන ඒක ඇඳගෙන ඒක ලියාගන්න P කර්ණිකා කුංචය කෝෂිකා කුංචයේ Q R S තුන් දෙනාම කෝෂිකා කුංචය මෙයා කර්ණිකා කුංචය මෙයා කෝෂිකා කුංචය මේ පූර්ණ හෘද විස්තරය අර සිද්ධි තුන හෘදේ ක්‍රියාවේ නැත්නම් හෘද ස්පන්දනේ පියවර තුන තමයි P කියන්නේ කර්ණිකා කුංචයේ Q R S තුන් දෙනාම කෝෂිකා කුංචයේ T පූර්ණ හෘද විස්තරය ඊළඟට මේ ශබ්ද දෙක ඇතිවීම මම කිව්වා නැවත සැරයක් කියන්න ලබ් ශබ්ද ඇතිවීමට හේතුව ලියන්න කෝෂිකා ආකුංචයේදී මෙන්න මේ පියවරේදී කෝෂිකා ආකුංචයේදී දිතුණ්ඩ තිතුණ්ඩ කපාඩ වැසීමෙන් ඇසෙන තියුණු නැත්තම් විශාල ශබ්දය ඒක විශාල ශබ්දයක් සාපේක්ෂව අනිත් ශබ්දෙට විශාලයි ඩබ් ශබ්දෙට වැඩි ඒතර ලබ් ශබ්දය කියන්නේ කෝෂිකා ආකුංචයේදී දිතුණ්ඩ තිතුණ්ඩ කපාඩ වැසීමෙන් ඇතිවන තියුණු ශබ්දය ඩබ් ශබ්දය ඒකට ලියන්න ඩබ් ශබ්දයට පූර්ණහර විස්තරයේදී පූර්ණහර විස්තරයේදී අඩසඳ කපාට අපේ දමනි වලින් ලේන එක වළක්වන්න අඩසඳ කපාට වැහෙනකොට එන පොඩි ශබ්දය සීන් ශබ්දයයි පූර්ණහර විස්තරයේදී අඩසඳ කපාට වැසීමෙන් ඇතිවන සීන් ශබ්දය හරි ඊළඟට රුධිර පීඩණය ගැන අපි මේ කතා කරන්නේ අවසාන කොටස මේ රුධිර සංසරණ පද්ධතියේ තියෙන රුධිර පීඩණය බ්ලඩ් ප්‍රෙෂර් කියලා කියනවා සාමාන්‍ය රුධිර පීඩන මයින් රුධිර පීඩන මානවල දැකලා ඇති ඒකට අපි අර වාතය පොම්පණය කරලා රසදිය කඳක් ඉහළ පහළ යන එකෙන් බලනවා ඒක එකපාර රසදිය කඳ උඩට යවලා ඊට පස්සේ එක තැනක නවතිලා ආයෙ පල්ලෙහාට ගිහින් ඉන්නව දිනවා ආයෙ පල්ලෙහාට එනවා ඒකට අපි කියනවා ඉහළගිය සහ පහළගිය කියලා සාමාන්‍ය මනින්නේ රසදිය මිලිමීටර වලින් ඉහළදී අපි ඉහළින් දැම්මොත් ඒකේ සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ වගේ 120යි. පහළදී 80යි. රසදිය මිලිමීටර 80යි 15යි. මේ මේක ඔය සම්මත ආකාරය නිරෝගී කෙනෙක්ගේ සටහන් කරනවා. එතකොට මොකද්ද මේ ඉහළදී කියන්නේ? ඒකට නමක් කියනවා අපි ආකුංචන දැන් ඉස්සෙල්ලා අවස්ථාවනේ ආකුංචන. එහෙම නැත්තම් වැඩි යගේ. මෙයා සංකෝචන වෙනකොට හැකිලෙනකොට ආකුංචන පීඩනය මෙයාට අපි කියනවා විස්තරිත පීඩනය කියලා ආන්ගේ පීඩන දෙක ගැනයි අපි කතා කරන්න යන්නේ විස්තරිත පළවෙනි ප්‍රශ්نين අහනවා ආකුංචන රුධිර පීඩනය නැත්තම් සිස්ටොලික් ප්‍රෙෂර් කියන එක මොකක්ද කියලා ඒක ලියන්න කෝෂිකා ආකුංචනයේදී සංස්ථානික දමන නැත්තම් දමනි මුල සංස්ථානික දමනි මුල පීඩනයයි එහි අගය 120යි රසදිය මිලිමීටර කෝෂිකා ආකුංචනයේදී ද කෝෂිකා ඇකිලෙනකොට එලකු පීඩනයක් එන අවස්ථාව කෝෂිකා ඇකිලෙනකොට සංස්ථානික ධමනි මුල නැත්නම් ධමනි මුල පීඩනය විස්තරිත රුධිර පීඩනය ඩයස්ටොලික් කියන එක ඒක ලියාගන්න කෙටියෙන් පූර්ණ හෘද විස්තරයේදී සංස්ථානික ධමනි මුල රුධිර පීඩනයයි මෙහි අගය අඩුය ඒකේ අගය 80යි රසදිය මිලිමීටර කියලා ලියාගන්න. ඊළඟට මෙන්න මේ කොටස කොටු කරගන්න උදේ පල්ලෙහා තියෙන රූපසටහනක්. ඒක කොටු කරගන්න. ඊළඟට පුතේ හෘදේ ක්‍රියාව පෙන්වන එකයි ඊළඟට රුධිර සංසරණ පද්ධතිය කොටස් පෙන්වන කුඩා වීඩියෝවක් අපි නරමු. හරි බලන්න පුතේ උත්තර මහාශිරාවෙනොයි අදර මහාශිරාවෙනොයි රුධිරේ එනවා දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට. අපිරිසුදු නිසා නිල් පාටින් තියෙන්නේ. ඊට පස්සේ පුප්පුසිය දමනිය ඔස්සේ පෙනහළු වලට යනවා පෙනහළු වලදී ඒවා ඔන්න රතු පාට වර්ණයක් කියන්නේ ඇත්තටම ඔක්සිජනීකృత වෙනවා පිරිසුදු වෙනවා ඊට පස්සේ පුප්පුසිය ශිරා ඔස්සේ ඒ වම් කර්ණිකාවට ආව දැන් වම් කෝෂිකාවට ගියා ඊට පස්සේ සංස්ථානික දමනිය ඔස්සේ ඇඟ පුරා ඒ රුධිරේ වේදා හැරීම අවේ පෙන්වන්නේ ඊළඟට මේ හෘදයට සම්බන්ධ කපාට ගැන පොඩ්ඩක් බලමු මේ බලන්නකෝ ත්‍රිතුණ්ඩ කපාටේ ඊළඟට තියෙනවා දිතුණ්ඩ කපාටේ දමනි මුල කපාට නැත්නම් අඩසඳ කපාට දෙක පෙන්වනවා ඊළඟට මෙන්න මේ කපාට වැඩ කරන විදිහ බලන්න අඩසඳ කපාට ඇරෙනකොට දිතුණ්ඩ කපාට වැහෙනවා අර
ඊළඟට අනිත් අය වැහෙනකොට අනිත් ගොල්ලෝ වැහෙනවා. මාරුවෙන් මාරුවට අඩසඳ කපාට ඒගොල්ලෝ වැඩ කරනවා දිතුන්ට දිතුන්ටත් එක්කලා. ඊළඟට අපි කතා කරපු ආකුංච රුධිර පීඩනයයි විස්තර රුධිර පීඩනයයි දැන් කතා කරන්න. ආකුංච රුධිර පීඩනය ගැන අපි කතා කරොත් එහෙම කෝෂිකා ආකුංචනයේදී ධමනි මුල නැත්නම් හස්ථානික ධමනිය මුල පීඩනය අපි සිස්ටොලික් 120යි රසදිය සෙන්ටිමීටර් කියලා අපි කතා කරපු එක්කෙනා. ඊළඟ එක්කෙනා සිස්ටොලික් වලින් පස්සේ ආකුංචන පීඩනයෙන් පස්සේ විස්තරිත එක්කෙනා. පූර්ණ හරි විස්තරය වුණා ඔන්න. ඒතර අඩසඳ කපාට දෙක වැහිලා දිතුන දින කපාට ඇරිලා ඩයස්ටොලික්. ඒ වෙලාවේ යගේ අපි දන්නවා 80යි රසදිය මිලිමීටර් කියලා. හරි පුතේ. අපි දැන් රුධිර සංසරණ පද්ධතිය අන්තිම කොටස වසා පද්ධතිය ගැන කතා කරන්න යන්නේ. මේ වසා පද්ධතිය ගැන කතා කරද්දී වසා පද්ධතිය හැදෙන්නේ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. වසා කේශනාලිකා ඒකම මේකේ තියෙනවා. වසා පද්ධතියට සම්බන්ධතාව කේශනාලිකා වලට අමතරව වසා තරලය ඊට අමතරව වසා වාහිනී වලින් එකතු වෙලා තියෙන වසා ගැටති එවයි කීප දෙනෙක් ගැන අපිට කතා කරන්න වෙනවා. ඒ කතා කරන්න කලින් ඉස්සෙල්ලා බලමු මේ වසා පද්ධතිය හැදෙන්නේ කොහොමද කියලා. අපේ හෘදයේ තියෙනවා හෘදයේ ධමනි වලින් රුධිරය එළියට අරගෙන අපි දන්නවා ධමනි ධමනිකා කේශනාලිකා වලට පත් වෙලා මේ කේශනාලිකා වල බීති තා තුනින් ඒකෙන් රුධිරය පටක අතරට මේ රුධිර මාස් සෛල ගොඩක් හැදලා තියෙන්නේ පටක. ඒ පටක අතරට මේ තරල යනවා. ඒ ගියා මේකට කියන්නේ පටක තරලය. පටක තරලය ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ පටක තරලය මේ ශිරාවලට සම්බන්ධ වසා ප්‍රණාලවලට එකතු වෙනවා. අන්න වසා ප්‍රණාලවලට ගියාට පස්සේ ඒකට අපි කියන්නේ පටක තරලය කියලා. එතකොට කියන්නේ වසා තරලය. එතකොට මේ රුධිර ප්ලාස්මය එළියට ගියාම පස්සේ පටක තරලය පටක අතරට පටක තරලය වසා ප්‍රණාලවලට ගියාට පස්සේ වසා තරලය. දැන් වසා වාහිනී වලට මේ තරලය සම්බන්ධ වෙලා අපේ ඇඟ පුරාම ප්‍රධාන වසා ප්‍රණාල දෙකක් තියෙනවා. ඒ එකක් තමයි දකුණු වසා ප්‍රණාලය. දකුණු පැත්තේ තියෙන්නේ උරස් වසා ප්‍රණාලය. අනිත් එක වම් පැත්තේ තියෙන්නේ දකුණු වසා ප්‍රණාලය දකුණු අධෝක්ෂක ශිරාවට විවෘත වෙනවා. බලන්නකෝ මේකත් බලන්න. දකුණු වසා ප්‍රණාලය දකුණු අධෝක්ෂක ශිරාවට විවෘත වෙනවා. අධෝක්ෂක කියන්නේ අතින් අතර සම්බන්ධ රුධිර නාල. එහෙම නැත්නම් අතේ ඉඳන් ශිරාව වම් අතේ ඉගෙන වම් අධෝක්ෂක ශිරාවට උරස් වසා ප්‍රණාලය විවෘත වෙනවා. එතකොට දැන් මතක තියාගන්න පුතේ දකුණු අධෝක්ෂක ශිරාවට දකුණු වසා ප්‍රණාලය එකතු වෙනවා. උරස් වසා ප්‍රණාලයට වම් අධෝක්ෂක ශිරාව එකතු වෙනවා. මේ වසා වාහිනී එකතු වෙලා ගොඩක් වසා ගැටිති කියන ඒවා මේ තැන්වල අපේ කුද්දටි කියලා අපි හඳුන්වන වසා ගැටිති කියන ඒවා මේ කිලිවල කේලිවල එකම බෙල්ල දෙපැසෙ තියෙනවා. මේ වසා ගැටිති ඉදිවෙනවා කියලා නැත්තම් කුද්දටි ඇති වෙනවා කියලා අහලති. එහෙම වෙන්න හේතුව සමහර විට ආසාදනයකදී එහෙම නැත්තම් කුමන හෝ ව්‍යාධි ජනකයේ අපේ ඇඟට ඇතුළු වුණාට පස්සේ මේ වසා පද්ධතිය ක්‍රියාත්මක වෙලා ඒගොල්ලෝ විනාශ කරනවා ප්‍රතිදේහ හදනවා නැත්තම් ප්‍රතිශක්තිය ඇති කරනවා අපිට. මෙයාගේ කාර්යයක් ඒක. ඊට අමතරව ඔයාලට මතක නම් මේ වසා පද්ධතියට සම්බන්ධ වෙනවා පයවලස නාල. දැන් පයවලස නාලේ පොඩ්ඩක් මතක් කරොත් එහෙම ඔයාලට අමතක ඇති මෙන්න මේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ මම මේ අඳින්නේ අඟුලිකා. මේ අඟුලිකාවක මේ සෛල ස්තරයන්ද ඊළඟට මේකේ පයවලස නාල කියන එකක් ඇඳලා මේ පයවලස නාල වසා පද්ධතියට සම්බන්ධයි. අපි දන්නවා මේ කේශනාලිකා තියෙන කේශනාලිකා වලින් ආහාර කොටසක් අවශෝෂණය කර ගන්නවා. මෙන්න මේ පයවලස නාල වලට මේදම්ල විසරෝල් ලවා ගන්නවා. ඒ නිසා මේ වසා ප්‍රණාල පයවලස නාල වලට සම්බන්ධයි. ඒ පයවලස නාල වල කාර්යය මේදම්ල විසරෝල් ලවා ගැනීම. ඒ නිසා වසා පද්ධතියත් මේදම්ල විසරෝල් ලවා ගන්න කාර්යයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේ වසා පද්ධතිය ගැන අපි කෙටියෙන් මේ විදිහට සටහන ලියාගමු. රුධිර කේශනාලිකා වලින් පටක අතරට එන තරලය පටක තරලයයි. එම පටක තරලය වසා වාහිනී වලට එකතු වූ විට වසා වාහිනී වලට එකතු වූ විට ඒ වසා තරලය ලෙස හඳුන්වයි. එම වසා වාහිනී මගින් වසා පද්ධතිය සෑදී. මේ වසා වාහිනී වල අර ශිරාවල වගේ පුතේ කපාට තියෙනවා. එයාලා වැඩ කරන්නේ පේශි සංකෝචන හිල්වීමෙන් තමයි මේ වසා වාහිනී වැඩ කරන්නේ. ඒ කියන්නේ වසා තරණය පරිවහනය කරන්නේ මේ කපාට උදව් කරගෙන පේශි චලනය. ඊළඟට වසා පද්ධතියට අයත් කොටස් එක වසා කේශනාලිකා, ඊළඟ එක වසා ගැටිති, මේ දෙන වසා ගැටිති, පයවලස නාලිකා. මේ පයවලස නාලිකා, වසා කේශනාලිකා, වසා ගැටිති. එහෙනම් ඒකට ලියාගන්න අයත් කොටස් තුන වසා කේශනාලිකා, වසා ගැටති, පයවලස නාලිකා.
ඊළඟට ප්‍රධාන වසා ප්‍රණාල දෙකක් කියලා අපි හඳුන්වනවා එකක් තියාගන්න එක දකුණු වසා ප්‍රණාලය ඉරක් ගහලා ලියන්න දකුණු අදෝක්ෂක ශිරාවට විවෘත වේ දකුණු වසා ප්‍රණාලය ඉරක් ගෙව දකුණු අදෝක්ෂක ශිරාවට විවෘත වේ ඊළඟට දෙවැනි එක උරස් වසා ප්‍රණාලය ඉරක් ගහලා වම් අදෝක්ෂක ශිරාවට විවෘත වේ ඔන්න වසා ප්‍රණාල දෙක ওই දෙක විතර අපිට මතක තියාගන්න තියෙන්නේ ගොඩක් නෑ කරුණු අන්තිමට අහනවා වසාපත්ති කාර්යයන් එක පළවෙනි එක තමා මෙන්න මේ අපේ සිරුරට ඇතුළු වන විස බීජ විනාශ කිරීම සහ ප්‍රතිශක්තිය නිපද වීම නැත්නම් ප්‍රතිශක්තිය ඇති කිරීම විස බීජ විනාශ කිරීම සහ ප්‍රතිශක්තිය ඇති කිරීම මේදම්ල සහ ග්ලිසරෝල් උරා ගැනීම පයරසනාල සම්බන්ධයි වසාපඩකයට මේදම්ල සහ ග්ලිසරෝල් උරා ගන්නවා මේ පයරසනාල වලට මේදම්ල ග්ලිසරෝල් උරා ගැනීම ඊළඟට කුද්දෙටි ඇතිවීම ගැන කෙටියෙන් කතා කරමු අපේ ඇඟට විස බීජ ඇති වුණාට පස්සේ මේ වසා පද්ධතිය ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා ඒ ක්‍රියාකාරීත්වය වැඩි වීම නිසා වසා වාහිනී ඉදිමිලා වසා ගැටිති නැත්නම් කුද්දෙටි ඉදිමීම සිද්ධ වෙනවා ඊළඟට අපිට දැන් තියෙන වැඩේ පුතේ ඔයාලා තනියෙන් කරන්න ඕනේ වැඩක් ඒ වැඩේ තමයි මෙන්න මේ අපේ තියෙන රුධිර සංසරණ පද්ධති ආස්ත රෝග ටික ගැන කෙටි සටහන් ලියන එක. ඒකේ පොඩි නම් ටිකක් මම කෙටියෙන් මතක් කරන් යන්නම් ඇතරෝස්ක්ලෝරෝසියාව ගැන කෙටියෙන්. ඇතරෝස්ක්ලෝරෝසියාව අපේ ඇඟට රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් වර්ග අපිට හරි ප්‍රයෝජනවත්. නමුත් අක්මාවේ නිපද වෙන මේ කොලෙස්ටරෝල් ජලයේ අද්‍රාව්‍ය නිසා LDL සහ HDL කියන ලිපෝප්‍රෝටීන් විශේෂ ප්‍රෝටීන් වර්ග දෙකක් වල දිය වෙලා යන්නේ. ඒකෙන් LDL ජලයේ ළමයි රුධිර නාලවල තැම්පත් වෙනවා. LDL තැම්පත් වුණාම රුධිර නාලවල බිත්ති මේ විදිහට ඝන වෙනවා. එතකොට රුධිර සැපයීම අඩාල වෙනවා. මේක කිරීටක නාල නැත්තම් රුධිර සැපයීම හෘදයේ රුධිර සැපයීම නාලවලුනොත් අන්න අපිට කියනවා ඒකට හෘද ආබාධ එහෙම නැත්තම් උරස් සම්බාධකයේ පපුවේ වේදනාව පපුවේ කැක්කුම් වගේ හැදෙනවා. ඒකම ඊළඟට මේකත් එක පටල ගන්න එපා ත්‍රොම්බොසිය. ත්‍රොම්බොසිය කියන්නේ රුධිර කැටියක් රුධිර කැටියක් හිර වීම මේකම නෙමෙයි මේ වගේ තැන් තියෙනවා රුධිර කැටි හිර වෙන්න වේගවත් වෙනවා මොකද පාර කෙටුයි එතකොට රුධිර කැටියක් අක්ගාන හිර වෙන්න පුළුවන් එතකොට ත්‍රොම්බසියදී වෙන්නේ රුධිර කැටියක් හිර වෙනවා ඒක හෘදයේ වුණොත් හාර්දික නැත්නම් කිරීටක ත්‍රොම්බසිය හෘදයේ පැත්තකට රුධිර සපයන වඩපණ වෙනවා හෘද පේශි කොටසක් මැරෙන්නත් ඉඩ තියෙනවා ඒක පුද්ගලයා මැරෙන්නත් ඉඩ තියෙනවා ඒක මොළයේ කොටසකට වුණොත් එහෙම ආඝාතයේ සමහරට මොළයේ පැත්තක් වඩපණ වෙන්න ඉඩ තියෙනවා ඊළඟට අපෙන් අහනවා මේ අධ්‍යාතතිය මන්ද්‍යාතතිය නැත්නම් අදිරුධිර පීඩනය සහ අවරුධිර පීඩනය ගැන බොහොම කෙටි සටහනක් මේ වටේ ලියාගන්න. ඊළඟට අදිරුධිර පීඩනය වළක්වන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග, ත්‍රොම්බොසිය වළක්වන්න ගන්න පුළුවන් ක්‍රියාකාරකම් අන්න ඒව ගැන කෙටියෙන් ලියන්න. ඒවා අච්චු පොතේ නැත්නම් පෙළ පොතේ දින උදව් කරගන්න. එහෙනම් අපි අපේ පාඩම මෙතනින් නවත්තනවා. ඊළඟ පාඩමේ ආයෙ හම්බෙමු. ආයෙත්